මේකයි ලසිත් මලිංග කියන්නේ ලංකාවේ ක්‍රිකට් වැටලා තිබ්බ වෙලාවක නග්ගල ගෙනපු මිනිස්සේ. දේශපාලඥය ලංකාවේ ඉන්නේ කුප්ප දේශපාලඥයන් නිසා ලංකාවේ ක්‍රිකට් විකිණලා තියෙන්නේ. ඒ වගේම ලසිත් මලිංග කියන්නේ ලංකාවට මොන හරි කරන්න පුළුවන්. හැබැයි ලසිත් මලිංග ලංකාවට වැඩක් නැති වුණා පිටරට හුඟක් වටිනවා. ඒ වගේ දේවල් අපේ අය බලන්න ඕනේ. මම ජනාධිපතිතුමාට කියන මේක කරුණා කළා මේක සිවිය ඇක්ෂන් එකක් ගන්න කියලා මේ ලසිත් මලිංගට ගහනකට විරුද්ධව. ඇත්තටම අපි ලාංකිකයෝ හැටියට ආගම් ජාතියක් නැතුව ලසිත් මලිංග වෙන නැකිලි සිටින ඕනේ කියලා අපි ඉතිරිලා සිටිනවා. ටිකෙනෙක් වශයෙන් ඔයක වගකීමෙන් වැඩ කටයුතු කරන්න ඕන. අපේ ටීම් එක දැන් පවුගේ ටුවර් එකේ පෙරදුනා. ප්‍රබල ඉන්දියාවට ගැහුවා. මේ ළමයි මේ කොල්ලෝ ඒගොල්ල ආරක්ෂා කරන්න ඕනේ අමිතමා. දයසිරි සින්දු කියනවා වගේ එක එක ස්ටේට්මන්ට්ස් දෙනවා. මාලිංග ස්ටේට්මන්ට්ස් දුන්නට කට්ටිය වින්නේ මාලිංගට සපෝට් එකට. එයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. ලසිත් මාලිංග හරියට පාවිච්චි කරොත් එයාට අවශ්‍ය දේවල් දුන්නනේ එයාගේ ශරීර සෞඛ්‍ය බැලුවනම් මෙන්න ලසිත් මාලිංග වැඩගුණයි. ලසිත් මාලිංග ලංකාවට වැඩ නැති වුණා ඉන්දියාවට හොනතරම් වැඩගත්. ක්‍රීඩා ඇමතිලා ඊයේ පෙරේදාපත් වෙච්ච කට්ටිය මේගොල්ලෝ එදා ඉඳලා ක්‍රීඩා කරපු කට්ටිය. ඒකට තමයි ලංකාවට තැනක් ලබා දුන්නේ. ඒගොල්ලන්ට අපි ගෞරව කරන්න ඕන. දක්ෂ ක්‍රීඩකයෙක් ලංකාවට අවශ්‍යම කෙනෙක්. අනිවාර්යෙන් සෙල්ලම් කරන්න ඕනේ මේ දේශපාලනය නිසා තමයි මේ ක්‍රිකට් අද ලංකාවේ නැති වෙලා තියෙන්නේ. එහෙම එතකොට අපිට මොකටද ක්‍රිකට් බෝඩ් එකක් තියෙන. අපි හැම පිටිම දෙනවා ඇමතිතුමාට මේ තමුන්ගේ මේ ක්‍රීඩාව කරගන්න කියලා. මේක ඇත්තටම ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ මේ අවධානයක් වෙන්න ඕනේ. බෝධුවට ලසිත් මාලිංග ගන්න අපිට ලෝක උසරාම් දිනාදුරු කෙනෙක් ඉදන් මම ඉන්නේ ලසිත් මාලිංග පැත්තේ. ඒ කියන්නේ ටීම් එකට ඉන්න හොඳම පාස් බෝලර් අපේ ලංකාවේ. නමුත් අසාධාරණ කේම එයාගේ අමුසි වැරදක් කරලා තියෙනවා නම් පොඩි වෝර්නක් වගේ දීලා අදලා ගන්න ඕනේ තරුණ ළමයිනේ. අසාධාරණයක් අයින් කරනවා නේ. ඇයි මේ ලසිත් මාලිංග කිව්වේ බෑග් එක අරන් ගෙදර යනවා කියන එක විතරයිනේ. වෙන මොනවත් කිව්වේ නැහැ. මට ඇහුනේ එච්චරයි මම දන්නේ. මාලිංග හොඳ ක්‍රීඩකයෙක්. හැබැයි විනය ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මීට කලින් මාව දැකලා නැද්ද කියලා ස්ටේට්මන්ට් එකක් දීලා තියෙනවා. හැබැයි ඇත්තම කිව්වොත් දයසිරිට ක්‍රිකට් බෝඩ් එකේ ක්‍රීඩා ඇමති වුණාට සිලෙක්ටර්ස්ලා තෝරන්න ඕනේ ප්ලේයර්ස්ලා. මාලිංගව සිලෙක්ට් කරේ එයාගේ හැකියාව මත. ඒ කියන්නේ තමාගේ මාලිංගගේ ෆිට්නස් එක හොඳයි කියලා තමයි ආව බැච් එකට ගැස්සුවේ. ඉතින් එහෙම කියලා මාලිංගට මෙහෙම බඩ වැඩි කියලා ස්ටේට්මන්ට් එක දෙන්න බෑ. මේකයි ලසිත් මේකයි මගේ වුණත් මෙන්ටැලිටි එක හොඳ නොවෙත් මම මොනා කියනවත් දන්නේ නැහැ. හැබැයි ලසිත් මාලිංග මෙච්චර කාලයකට කවදාවත් මිනිහෙකුට අනම්මන කියලා හොඳ ජාතික පුද්ගලෙක්. ලසිත් මාලිංග දන්නවා ලසිත් මාලිංග කියන්නේ කවුද කියලා. ඒක නිසා මේ හරි අසාධාරණයි. මේ දේශපාලඥයන්ට ලංකාවේ ක්‍රිකට් හැන්ඩල් කරන්න දෙන්න එපා. කිසිම මේ ක්‍රීඩාවක් හැන්ඩල් කරන්න දෙන්න කන්නේ උකුන් තමයි. දැසිලා නැහැ. ඒගොල්ලෝ ඒක කරන්නේ නැහැ. මේගොල්ලෝ තමයි වැඩ කරන්නේ. මේගොල්ලෝ තමයි ලංකාව මුළු ලෝකෙම කියලා ප්‍රසිද්ධ කළේ. මාලිංගෙන් ප්‍රසිද්ධ මාධ්‍යයකට එහෙම ප්‍රකාශයක් කරපු එක වැරදි. ඒ කියන්නේ එයාගේ පෞද්ගලික Facebook ගිණුම් මරා එයාට පුළුවන් එයාගේ මතය ඉදිරිපත් කරන්න. ඉතින් මං කියන්නේ මාලිංග ලොකු සේවයක් කළා දින රටට. ඒක ඇත්තටම වැරදි තීරණයක්. ලසිත් මාලිංග කියන්නේ ගොඩක් ලංකාවට සේවයක් කරපු එක්කෙනේ. තේන අනුමත කරන්නේ නැහැ. ක්‍රීඩකයන් චෝදනා කරන එක අනිවාර්යෙන් වැරදි. මොකද ලොකු සේවයක් කළා දිනවා ඇමති මේ ඇමති කෙනෙක් තත් වැඩි. ඒ කියන්නේ තරඟ සෑහෙන ලංකාව ලොකු මං කියන ලංකාව ලෝකේ දන්නේ මේ ක්‍රිකට් ඉඳ. අනිවාර්යෙන් මේ මාලිංග 60ක් 70ක් විතර මේක ඇතුළේ ඉන්න ක්‍රිකට් කියන දේ ඇතුළේ ලංකාවේ ඉන්න පරිණතම මං කියන්නේ වේගපන්දු යවන්න. මාලිංග කියපු එකත් වැරදි. හැබැයි මාලිංගව තේරුවේ මේ මොනවද මැච් එක ගහන්න සිලෙක්ටර්ස්ලා. ඒ කියන්නේ ආ රෙඩි. ඔයාගේ ඔක්කොම ෆිට්නස් හොඳ නිසායි මැච් එකට ගහන්න දැම්මේ. ඒකයි මට කියන්න දෙන්නේ. නිදී ඇමතිවරුත් දැනගන්න ඕනේ ක්‍රීඩාව ගැන. ක්‍රීඩාව ගැන දන්නේ ඇමති කෙනෙක් දැම්මම හොඳයි කියලා. ඒ තමයි අසාධාරණ එක. ලස මාලිංග තමයි කණ්ඩායමේ හොඳම එක්කෙනා. ඒක නේද ලංකාවට පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් දින ක්‍රීඩා කරමු දිනන්නම පොඩි අපහසුතාවයක් ලක් වෙනවා. හරිද? ඒ සම්බන්ධව කියන්නේ තිනේ ඒක ඉතින් එච්චරමයි ඇමතිවරයා පිළිබඳ යම් කිසි දෙයක් කියපු පමණින්ම තරම් ඉතින් ක්‍රීඩකයෙකුට දැඩි තීරණයක් ගන්න එච්චරම අවශ්‍යතාවයක් නැහැ. ඒක සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන් කියන එක තමයි අදහස. නුසුදුසුකමක් තියෙනවා කියලා කියන්නත් බෑ. ඉතින් එතුමා ඉතින් සාමාන්‍යයෙන් තරුණ මට්ටමේ වයසේ පදවන ඉතින් ක්‍රීඩාව සම්බන්ධ අවබෝධය තියෙන කෙනෙක් කියලා කියනකොට නමුත් ওই ප්‍රශ්නේ අපි හිතනෝ සාර්ථකව විසඳ ගනී කියලා. මේක ඉතින් ඔතන ඉතින් මම නම් දකින්නේ එකම දේ දේශපාලන අස්ත තියෙනවා එකක්. අනිත් එක තමයි පෞද්ගලික එක එක්කෙනාගේ අවශ්‍යතාවය වෙන්නේ නැහැ. ඉන්නනි ක්‍රිකට් බල මණ්ඩලේ ලොකු ලොක්කෝයම ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවලුත් ඇති. කාවද කපන්න ඕනේ කාවද දාන්න ඕනේ කියන ඒවා ඒගොල්ලෝ තීරණය කරන්නේ. ඉතින් ඕක ඇයිලා ඇතුළෙම යන ගේම් කියලා තමයි මට නම් කියන්න පුළුවන්. ඉතින් දක්ෂයාට කොහොම හරි ඉඩ දෙන්න ඕනේ වැඩ මේ ක්‍රීඩා කරන්න. ඒක තමයි සුදුසුම දේ. ලසිත් මාලිංග ඇයිලා දක්ෂයෙක්. හරි වේල් ෆේමස් ක්‍රීඩකෙක්. හරි තුන් ඉරියව හැම පැත්තෙම පුළුවන්.
ලෝකෙම ප්‍රසිද්ධයිනේ. එක මුදරක යාගේ ආකට්ටකට දැන් ගොඩක් කල් හැම දෙනා අනුගමනය කරන්නේ. ඉතින් ඒ වගේ පුද්ගලයෙක් දක්ෂතාවයේ තියෙනවා නම් ඇයි ලංකාවේ මේ අවස්ථාව දෙන්නේ නැත්තේ? ඉතින් මේ මිනිස්සුන්ට මේ අවස්ථාව දෙන්නේ නැත්නම් මේ මිනිස්සු අර කලින් රසම්මානවල වලට වෙච්ච දේ තමයි වෙන්නේ.